මම ආලෝ ටිකයි තාම ජොයින් නැයිද කියලා බලලා තමයි විනාඩි 5ක් කල් දුන්නේ. අද මම මොකක් හරි වැඩක් කරනවා කියලා කිව්වද විශේෂ දෙයක්? මතකද? පාඩම් කරගෙන යනවා කියලාද කිව්වේ? නෑ ටීචර්. අද මම පේපර් එකක් දෙනවා කිව්වා. කාටද මතක බලන්න තමයි යහුවේ. කී දෙනෙක් පාඩම් කරගත්තද? පළවෙනි පාඩමෙන් දෙනවා කිව්වේ? ටීචර්. පේපර් එක කරමුනේ. ටීචර් මට ගිය සතියේ එන්න බැරි වුණා. සූම් පැකේජ් එකේ. හරි. පේපර් එකට ගොඩක් තියෙන්නේ අපි පරිපාලන කොටස. පළාත්. ඊළඟට කාලගුණ. ඊය ගැන කරපු පාඩම. ඒ ටික තමයි තියෙන්නේ. ගිය සතිය අපි කළේ පාඩමක් නෙමෙයි. ගිය සතිය අපි කළේ පළවෙනි පාඩමේ අදාළව මුළු පාඩමේම තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කළා. ඒකේ ටිකක් කළා ටිකක් ඉතුරු වුණා. අද අපි පේපර් එක කරනවා විනාඩි 40ක්. දැන් මම දෙන ටයිම් එකේ ඉඳලා විනාඩි 40ක් යනකම් පේපර් එක කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉතුරු ටික ගිය සතියේ නවත්තපු දැන ඉඳලා ඉස්සරහට කරගෙන යනවා. හරිනේ. ඔන්න පේපර් එක කරද්දි ටක් ගාලා මේ ටික අහගන්න ඕනේ. පළවෙනි දේ තමයි පාල පුතේ. पेपर एक देने विनाडी हतली हाई ने हम ये सत्य करो पे के स्क्रीन के शेयर कर लेती है ना हरी पेपर एक देना विनाडी हतली हाक प्रश्न दिए ना माँ विसी पहाक हरी ने प्रश्न विसी पहाई विनाडी हतली हाई और अड़ दिए ने हरी पीड़ितुरा निवेदित पीड़ितुरा हतराक्ते उत्तर हतराक्ते ना निवेदित पीड़ितुरा तो और अन्न दिए ने हरी ने तो बोटे का प्रश्न डे लाकुनु हतराई ප්‍රශ්න 25 100යි. ඔයාලටම සබ්මිට් කරලා ඉවරුනෑම් පස්සේ ලකුණු බලා ගන්න පුළුවන්. වැරදි පිළිතුරක් තියෙනවා නම් මම හරි පිළිතුර දාලා තියෙනවා ඒක බලා ගන්නත් පුළුවන්. මේ පාරේ මේ විදිහට තමයි Google Form එක හැදුවේ. මම link එක දානවා chat එකට. ඔයාලට පුළුවන් නේද? එතනින් click කරලා යන්න. පුළුවන් තියෙනවා. හා මම WhatsApp එකටවත් දාලා තියන්නම්. ඉස්සෙල්ලා මම chat එකට දානවා Zoom එකට. link එක click කරලා යන්න ඕන. ඔන්න හොඳට මතක තියාගන්න විනාඩි 40ක් තියෙන හින්දා ඔන්න චුට්ටක් අහගන්න විනාඩි 40ක් තියෙන හින්දා ලකුණු බලා ගන්න කියලා පුතාලා ඉක්මනට මට සබ්මිට් කරන්න එපා. ඔයාලා තුන් පාරක් සබ්මිට් කළොත් මට තුන් පාරක් එනවා. එතකොට මම පළවෙනි පාරේ කියලා ලකුණු විතරයි group එකට ඔයාලගේ ලකුණු ටික දාදි දාන්නේ. ඒ හින්දා හොඳට කල්පනා කරලා විනාඩි 40ම අරන් එක්කෙනෙක් එක පාරක් විතරක් සබ්මිට් කරන්න ඕනි. දෙපාරක් තුන් පාරක් කරන්න එපා. හරිනේ අනික් එක ඔයාලගේ සම්පූර්ණ නම ලියන්න නම කියන තැන ඇතුළත් වීමේ අංක කියලා දාලා තියෙන තැන ඔයාලට මේ මාසේ දීලා තියෙන අංකේ දාන්න. තේරුණා නේද? ඒ දෙක අනිවාර්යෙන්ම දාන්නම ඕනි. ඒ දෙක දාන්නේ නැතුව ඔයාලට සබ්මිට් කරන්න බෑ. ඒ දෙක අනිවාර්යෙන් දාලා සබ්මිට් කරන්න ඕන. හරිනේ. ඔන්න මම link එක දානවා. දැන් ඉඳලා විනාඩි 40ක්. දැන් 5යි 40යි. එතන ඉඳලා විනාඩි 40ක් 45ක් යනකම් පේපර් එක කරන්න පුළුවන්. හොඳට වෙලා වරන් කරලා එකපාරක් සබ්මිට් කරන්න ඊට පස්සේ ලකුණු බලන්න. හැමෝම බලන්නේ යන්න පුළුවන්ද කියලා පුතේ මුලින්ම? ගිය කෙනෙක් මට කියන්නේ යන්න පුළුවන්ද කියලා? ආ ඕනිම දේ වීඩියෝ ටික ඔන් කරගන්න ඕනි. හැමෝම පේපර් එක ඉවර වෙනකම් හරි හැමෝම වීඩියෝ එක ඔන් කරන්න පුළුවන් ටීචර්. හරි ප්‍රශ්න 25 වෙන්නව නේද? හරි කරන් පටන් මම ස්ටොප් කියනකම් ඔයාලට කරන්න පුළුවන් විනාඩි 40ක්. මම group එකට දාන්නම්. ඔයාලා කරන් යන්න. එතනින් ගන්න අමාරු අයට group එකෙන් ගන්න පුළුවන්. WhatsApp එකට දාන්න link එක.
पेपर वीडियो दस मैंने तो पहले वक्त पहले वीडियो एक मिनट टीचर गेम हानियो पे ना तो मैं वीडियो ऑन कर गेम हानी आदे गेम हानियो पे ना हरियाणी के तीनूरी तीनूरी की वीडियो कौन में ला ती गुनी अभिषेक टीचर टीचर मामा गेम हानी मामा पेपर एक अगर ताम माओ पे ने तो ये टीचर हाँ हिम रचनिया बालान कुत्ते कराने गिरे दे කලින් නම් එහෙම උනේ නෑ පොඩ්ඩක් බලලා ලින්ක් එකට ගියාට ඔයාලගේ වීඩියෝ එක ඕපන් නෑ හරි ටීචර් මම දැන් පේපර් එක ගන්නම් එතකොට පේනවද කියලා කියන්නේ ආ හරි හැමෝම ඔන් කරන්න බලන්න නෑ ඔයාලව පේන්නේ නැති වෙලා යනවා බලන්න පුතේ ෂුට්ටක් වීඩියෝ එක ඕපන් නෑ ටීචර් මම කැමරාව කොන්සර්න් නමාරු ටීචර් පේපර් එක ඔන් වෙන්නේ නෑ නේ पेपर के लिंक का वैड करना है इधर पेपर के लिंक का वैड करना होगा तेरे चैट के अंबाई ना व्हाट्सएप ग्रुप पे करते हैं मम्मा इतनी इंबालान है हरी करने पटांगा कमेंट तावे ने किया अविष्कर किया ना बालान है पेपर के लिंक के लिए आना पुलवान द किया ला पुलवान टीचर हरी अनेक वीडियो ऑन कर मट वाला पेपर एक करना बलान ट्यूटर बलान बै ट्यूटे के बल बै नोट के बल बै प्रश्न हंड पुते हरी मुख खरी वे वीडियो टी ऑन करा गाने पेपर पेपर विना चुटा बला पेपर एक तीयन गूगल फोम अमाइ वीडियो नम की अम्मल वीडियो वीडियो पेपर का क्लास पेनवा ऑनलाइन वीडियो 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 पेपर
කරම් බල චැට්ටකේ ලිංක එකක් තියෙනවා ඔයාට පේනවද පුතේ හිල් පාටින් වැටිලා තියෙන එක ඒක ඔයා එකපාරක් ෆෝන් එකේනේ දින්නේ ටච් කරන්න බලන්න ඒ ලිංක එක එතකොට ඔයා පේපර් එකට යනවා පස්සේ ඔයාගේ නමයි අංකයයි දාලා ඔයා හරි පිළිතුර තෝරගෙන යන්න. උත්තර හතරක් තියෙනවා. ඉස්සරහින් බෝල බෝල වගේ තියෙනවා. ඔයා හරි උත්තරේ තියෙන තැන ටයිප් කරන්න. එතකොට මාක් වෙනවා. බලන්න චුට්ටක්. හරි ඩීජ. හරි කරන් යන්න. විනාඩි 40ක් දෙනවා. හයයි 15ත් 6යි 20ත් අතර ඔයාලා පේපර් එක ඉවර කරන්න. එක්කෙනෙක් එකපාරයි සබ්මිට් කරන්නේ. හොඳට කියෝල සබ්මිට් කරන්න එකපාර. Teacher. Teacher paper එක කරලා ලකුණු teacher එවන්නත් ඕනිද? නෑ මට ඔයාලා submit කළාම ඔයාලගේ ලකුණු එනවා. ඔයාලා ලකුණු බලා ගන්න. එකපාරයි submit කරන්නේ නිසා මම කියන්නේ හොඳට කියවලා කරන්න. හා teacher. ඔයා පේපර් එක කරලා අන්තිමට මට සබ්මිට් කරන්න.
යට සබ්මිට් කියලා දම් පාට පොඩි බටන් එකක් තියෙනවා පුතා. ඔයා ඒක ක්ලික් කරාම ඒක මට එනවා. තේරුණාද? ඔව් ටීචර්. ටීචර් ඔව් ටීචර් මම කරලා ඉවරයි ටීචර් අභිෂේක්ට ලකුණු 92යි වෙරි ගුඩ් ඉක්මනට කරන්න එපා පුතා දීපු එලා කමක් නැහැ ඉක්කලාට ඔයාලට වෙලාව ඇති නම් ටීචර් ඉඳුරට ලකුණු 84යි හරි මම ලකුණු අහන්න වෙලාවක් ගන්නවා මේ මේ වෙලාව දෙන්නේ මේ පෙර එක කරන්න ඔයාලා වෙලාව වරන් කරන්න මම ඔයාලගෙන් ලකුණු අහන්න වෙලාවක් ගන්නවා හැමෝගෙම ලකුණු අහනවා මම මට ලකුණු ටිකත් එනවා මම ඔයාලගේ ගෲප් එකට දාන්න ලකුණු ඔක්කොම එකතු කරලා ආයි චෙක් කරලා ටීචර් එක ඔයාලා මේ ටයිම් එක දෙන්නේ පේපර් එක කරන්න කියලා චාර්ජ් 5යි තියන්නේ මම ක්ලාස් එක කරනවා පුතා මේ වෙනද වෙලා විවර වෙනකන් ඔයාලා සුට්ටක් බලන්න දෙපාර ප්‍රශ්නේ බානයි මම ලින්ක් එක දාන්නම් ගිහින් බලන්න මේක වෙබ් පේජ් එකද Google Doc එකක් නේ පුතා ඉතින් මේකට යන්න පුළුවන් ඔයාලට මේ ලින්ක් එකේ ආයි දැන් මම ගෲප් එකට බලන්න යන්න බැරියයි යන්න පුළුවන්ද කියලා වීඩියෝ ටික ඔන් කරගන්න ළමයි හඩක් විදිනවා දැන් වීඩියෝ ඔන් කරන්න කියලා හය විස්ස වෙනකම් වෙලා හය කාලත් හය විස්ස අතර වෙනකම් වෙලාව දෙනවා पेपर एक कर ले वरे में ना यार रेस हैंड करन अमाशा लिंक के कटे आने बैठ इधर तो अमाशा हमारे छुट्टा पता कराना
නෑ ඔයාලා 11 දෙනෙක් මට එව සබ්මිට් කරලා දෙනවා ලින්ක් එකේ ප්‍රශ්නයක් නෑ විජේසේකර කලිවරද අමුතා ඉන්න නමින් ඇහුවේ පේපර් එක සබ්මිට් කළාද? සබ්මිට් කර ඉවර වෙන අයට කරන්න වැඩක් තියෙනවා. මේ ගිය සතියේ කරලා ඉතුරු වෙච්ච පාඩමේ මේ ප්‍රශ්නෙම පොඩ වෙලාවක් යන නිසා තමයි මේක ඉතුරු කරන්නේ. සබ්මිට් කරලා ඉවර වෙන අය අනිකේ ප්‍රශ්නයක් නැහැ. මේක මම කොහොමත් හැමෝටම දෙනවා. ඉවර වෙන අයට පුළුවන් මේ ප්‍රශ්නේ දීලා මේ චිත්‍රය ඇඳගන්න. તો ඔයාලගේ කාලය අපරාධ වෙනවා. අනිකේ පේපර් එක කරා. ඉවර අය අර සටහන් පොතේ ගිය සතියේ නවත්තපු දණ ඉඳලා උත්තර ටික ලියලා නැවැත්තුවානේ. ඒකෙන් පස්සේ මේ ප්‍රශ්න ලියාගෙන රූප සටහන අරගන්න. අනිකේ කරන් යන ප්‍රශ්න ටික පේපර් එක. ඉන්න ප්‍රශ්නයක්ද? ලිසර ඉවරද? නිර්මාණය අහන්න බලන්න ප්‍රශ්නේ. පේපර් එකේ තියෙන එකක්ද නැත්නම් ලින්ක් එකට යන්න බැරි ප්‍රශ්නයක්ද? පේපරේගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අරකට කතා කරලා අහන්න පුළුවන් පුතේ. තව විනාඩි 15ක් 20ක් විතර දෙන්නම් කරා. කරලා ඉවර වෙන අය ස්ලයිඩ් එකේ තියෙන රූපය ඇඳලා ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. ඔව් ස්ලයිඩ් එකේ තියෙන එක ගිය සතියේ නැමැත්තුවේ අපි ප්‍රශ්න අංක 9 නම් 10 කියලා දාලා මේක කරන්න තියෙන්නේ. පේපර් එක කරලා ඉවර වෙන අය. අනික ඉන්නේ සරේ පේපර් එක කරා. වෙලාව තියෙනවා. Excuse me, teacher. Oh. Just talk about the knowledge. Oh, puta. Paper එක කරලා ඉවරයි නම් තමයි මේ ප්‍රශ්නෙට යන්නේ. මේක මම ඔයාලට අර නිකන් කියන්නේ ගිය සතියේ කරපු පාඩම. ඒ කියන්නේ ප්‍රශ්න ටිකක් කරන් ආවම ඒක ඉතුරු කොටස තමයි මේක. ඔයාලට 6යි 20 වෙනකම් paper එක කරන්න පුළුවන්. අර paper එක කරලා ඉවර වෙන අය නිකන් ඉන්න නිසා තමයි මම මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ.
ඒගොල්ලන්ට මේක කරන්න. මේක මට එවන්න ඕනි නෑ. මේක පේපර් එකේ කොටසකුත් නෙමෙයි. මේක ඔයාලගේ සටහන් පොතේ ගිය සතියේ ඉතුරු වෙච්ච පාඩමේ ඉස්සරහට යන කොටස. පැහැදිලි නේද? පැහැදිලිද? ඔව් ටීචර්. හරි. පැහැදිලි ටීචර්. ඉස්සන් කරා. මට 11 දෙනෙක් එවල 17 දෙනෙක් කියන්නේ හැමෝම සබ්මිට් කරලා ඉවර දැන්. ඔව් ටීචර්. ආ ඉනි ඉනි. ඔව් ටීචර්. ඒසන් කරන්න සබ්මිට් කරපු ඔක්කොම. පේපර් එකක් දුන්නා අපි ඒ වෙලාවේ වෙනකම් එක කරනවා. ඉස්කෝලෙත් එහෙමනේ. බලමු අපි තව කී දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද යාළුවෝ කියලා. තව යාළුවෝ පේපර් එක කරනවා. මම වෙලා වෙනකම් දෙනවා. ඉවර වෙනකම් කරන්න දෙනවා. අනික කෑ මේක කරන්න තිබුණා පුතා. ඉවර වෙච්ච පුතා. චෙස්සඳු තාම කරනව නේද පේපර් එක? ටීචර් ඔක පාඩ කරන්නේ ඕනේ නේද ටීචර්? ඕනේ ඕනේ පුතේ. ඔය මේ හැඩතල ටික මේ විදිහට ඇඳගෙන මං කියලා දීලා තියෙනවනේ කලින් සැලැස්මක් අඳින හැටි. ඒ විදිහට සැලැස්මක් අඳින්න තමයි තියෙන්නේ. පේපර් එක ඉවර වෙච්චා විතරයි. හැමෝම කරලා ඉවරද ටීචර් ඉඳුරගේක මේ හරිද මම බලන්නම් පුතේ මේක මේ ප්‍රශ්නෙම සාකච්ඡා කරනවා අපි මුලින්ම පේපර් එකේ වැඩි ඉවර කරගමු කලේසි එතකොට ඉවර වෙන හැමෝම රේස්සෑන් කරගෙන යන්න එතකොට මට තව ලියන අය බලා ගන්න දෙසි තව ඉන්නවා ලියන අය නේ දිල්මි තව ලියනව නේද? දිල්මි සඳංගන ලියනව නේද පුතේ තාම? හරි.
මට චුට්ටක් මම නම් කියනයි කියන්නේ අර රේස්සන් කරලා නැති නිසා තමයි මම නම කියලා අහන්නේ තව වෙලාව ඕනිද කියලා දැනගන්න උවින්දු දෝෂිත රේස්සන් කරන් යන්න පුතේ ඉවර සබ්මිට් කරන හැමෝම රේස්සන් කරන් යන්න එක ලේසි ටීචර් මේ අර මේක මේ ගොඩනැගිලි වල පිටින් පාට කරන්නත් ඕනේද පාට කරන්න ඕනේ නැහැ මේක නිකන් පැන්සලෙන් ඇඳලා ඔයාලා සැලැස්මදි හරි මම කොහොමද දැන් කතා කරන්නේ නැහැනේ නම් කියලා හෙව්වට මම කියපු වෙලාව වෙනකම් ඔයාලට පේපර් එක කරන්න පුළුවන් පුතේ ඒ කියන්නේ 6:15 වෙනකම් කරන්න පුළුවන් ඊට පස්සේ සබ්මිට් කරලා දැන් ටයිම් එක වැටෙනවනේ මට ඊට පස්සේ සබ්මිට් කරනවා අපි ගණන් ගන්න ඇතුළින් මම ඒ වෙලාව වෙනකන් දෙන්නම් පේපර් එක කරලා ඉවර වෙන හැමෝම මේ ප්‍රශ්නට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කරන්න පොතේ ටීචර් ඉඳුවර මේ ප්‍රශ්නේත් ඉවරයි වෙරි ගුඩ් අපි මේක සාකච්ඡා කරමු ඉඳුවර තව ටිකක් දෙමු යාළුවන්ට කරන්න सबमिट करे पेपर एक डेटा प्रश्न दाने फोन තව ඉන්නවා පේපර් එක කරන්න ආනුවෝ මැඩම් මැඩම් ඔව් මැඩම් පාසලේ ගොඩනැගිලි පිටීම දැක්කන ආකාරයේ සැලැස්ම විතරයි නේද අඳින්න කිව්වේ ඔව් මම මේ දාලා තියෙන ගොඩනැගිලි ටිකේ සැලැස්මක් අඳින්න කියලා තමයි කිව්වේ ඊට කලින් මොනාර දුන්නද මැඩම් Google Form එකේ අපි පේපර් එක කරා सबमिटर ඊට පස්සේ තමයි අපි මේක සාකච්ඡා කරන්නේ. එතකම් මේ දෙකට වෙලාව තියෙනවා. අමාෂා පේපර් එක තව කරනවද? ටීචර් නෑන ලින්ක් එකට යන්න බැයිද පුතේ? බෑ ටීචර්. අයි මොකද ප්‍රශ්නේ? ලින්ක් එක වැඩ කරන්නේ නැහැ කියලා දෙන්නේ? ඔව් ටීචර්. අනික යාළුවන්ට ලින්ක් එකට යන්න පුළුවන් වුණා පොඩ්ඩක් ආයි try කරලා බලන්න අවශ්‍ය. මම chat එකට දාන්න ලින්ක් එක. ආයි එකපාරක් ගිහිල්ලා බලන්න. Google form එකකට යනවද කියලා මාෂාට එතකොට යන්න බැහැ කියලානේ කියන්නේ. දිල්මි මොකද කරන්නේ? දිල්මි paper එක කරනවද? Submit කළාද? Submit කරා teacher. ආ හරි. රේසෑන් කළා නැති නිසා තමයි අහුවේ. හරි රේසෑන් කරගන්න පුතේ එතකොට වේසි. නුර කළා. ඊළඟට हरी तरी रेस्टैंड कर
යෝෂිත ඔව් යෝෂිත එහාන් පේපර් එක කළාද කියලා මට චුට්ටක් කියන්න ටිප්මි පේපර් එක කළාද කියලා මට චුට්ටක් කියා ටිප්මිට ලින්ක් එකට යන්න බෑ සිට්මිටයි අමාෂටයි යන්න බෑ කිව්වා නේද හරි යෝෂිත කියන්න බලන්න මට පේපර් එක කළාද කියලා එතකොට අද පේපර් එක ඔක්කොම සබ්මිට් කරලා අමාෂයට මොකද කරන්නේ මම අමාෂයට පේපර් එක දාන්නම් WhatsApp එකට සිට්මිටත් එවන්නම් හරිද මට මැසේජ් එකක් දාලා මගෙන් ඉල්ල ගන්න පේපර් එක එතකොට මම බලලා දෙන්නම් හරිද පුතේ පේපර් එක කරලා උත්තර ටික ලියලා මට WhatsApp කරන්න දෙන්නම කරන්න එහම හරි ටීචර් හරි අනික ඇයට පුළුවන් වුණා Google Form එකට යන්න යාළුවයි මුකුත් කරන්න ඕනේ නැහැ ඔයාලගේ ලකුණු ටික මට ඇවිල්ලා තියෙන්නේ අමාශය සිද්ධ වෙන කතා නවත්තන්න දැන් මට මම ඊළඟට ඔයාලගේ මයික් ටික ඔන් කළාම තව වෙලාව ඕනි කෙනෙක් ඉන්නවා නම් පේපර් එකට මට කියන්න මම බලන්නම් ඊට පස්සේ කියන්න බලන්න ඔයාලට මයික් ඔන් කරන්න පුළුවන් පේපර් එකට වෙලාව ඕනියා ඉන්නවා නම් කියන්න මම චූටි වෙලාවක් දෙන්නම් වීඩියෝ ටික ඔන් වෙන්නෙත් නැහැ ඔයාලා කතා කරන්නෙත් නැහැ ඒ නිසා මට වෙලාව නම් කර කර ඔයාලගේ කෙනාගේ නම් කිය කියන්න බෑනේ පුතේ හරි නේද හරි ඔන්න පේපර් එක වැඩේ ඉවරයි කියලා මං හිතා ගන්නවා අමාශයි සිට්මි දෙන්න මට WhatsApp එකෙන් කතා කරලා පේපර් එක සුට්ටක් ඉල්ල ගන්න ඔයාලට ලින්ක් එකට යන්න බැරි වුණ හින්දා හරිද පුතේ ඔයාලා දෙන්නා හැම කරලා මට උත්තර ටික ලියලා මට එවන්න හරි නේ අනික හැමෝම ලින්ක් එකෙන් ගිහිල්ලා පේපර් එක කරලා ඔන්න දැන් මාර්තු මාසේ ටෙස්ට් එක ඉවරයි. මම ලකුණු ටික බලලා ගෲප් එකට දාන්න හැමෝගෙම ලකුණු කොයි විදිහටද තිබුණේ වැඩිම ලකුණු කොහොමද? එතකොට ඔයාලට තව ටිකක් උනන්දු වෙලා පාඩම් කරන්න පුළුවන්. මැයි ටෙස්ට් එකට. අප්‍රේල් එකනේ දැන් ඉවර මැයි එක තමයි ඔයාලා ඊළඟට එන්නේ. ඒකට තව වැඩි ලකුණු ගන්න පාඩම් කරන්න. මැඩම්. හරි. දැන් ටෙස්ට් එකේ වැඩි ඉවරයිනේ. හරි එහෙනම් අපි අද ගිය සතියේ පාඩමේ ඉතුරු කොටස කරගෙන යන් දැන් ඉඳලා මැඩම් හරිනේ ප්‍රශ්න තියද මැඩම් ඔව් ප්‍රශ්න තියෙනවා නම් ටග් ගලහන්න මැඩම් මේ පේපර් ගන්න පුළුවන්ද අපිට මම එවන්න මගේ මට ඔයාලට පුතේ PDF එකක් විදියට එවන්න පුළුවන් ලින්ක් එකට යන්න බැරි වුණ නිසා මම එවන්න හරිනේ නෑ නෑ මැඩම් මං කරා ඒ පේපරේ ඒක ගන්න පුළුවන්ද කියලා ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ ලකුණු ටික. වැරදි උත්තරේ තියෙනවා නම් ඒව මොනවද? හරි උත්තරේ මොකක්ද කියලා අන්තිමට සබ්මිට් කළාට පස්සේ view score කියලා එකක් එනවා. ඒක ක්ලික් කළාම ඔයාලට ඔයාගේ ලකුණුයි වැරදිලා තියෙන ප්‍රශ්න මොනවද? හරි උත්තරේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. මැඩම් මේ ප්‍රශ්න එන බලන්න බෑද අපිට? මොකද්ද? ප්‍රශ්න එහෙම බලන්න print out අරගන්න බෑද මේ ප්‍රශ්න? print out ගන්න පුළුවන් Google form එකේ. ඒක පුතාල සමහරට දන්නේ නැතුව ඇති ඒ ක්‍රමය නේද? ගන්න පුළුවන්. හරි මැඩම්. හරි. ඔයාලට print out එකක් ගන්න ඕන නම් හැබැයි ඔයාලගේ උත්තර ටික නෙමෙයි පුතා මම ප්‍රශ්න පත්‍රේ PDF එකක් විදියට ඕන නම් group එකට දාලා තියන්න. එතකොට ඕනියට print out එකක් ගන්න පුළුවන්. ප්‍රශ්න ඉවරයිද? එහෙම කරමු. ඒක ලේසි. මැඩම් දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ බලමු මැඩම් ඔව් අහන්න බලන්න අද කරපු එකයි ඊ අර ගිය පාරේ පේපරේයි මේ ගෲප් එකට දාන්න පුළුවන්ද ඔයාලා print out එකක් ගන්න මම ගෲප් එකට දාන්නම් දවස් දෙකක් දෙන්න පුතේ ගිය පාරේ එකත් හොයලා දෙකම දාන්නම් ඒ දැන් ඔයාලා බලන්න සැලැස්ම මේ විදියටද ඇඳලා තියෙන්නේ කියලා සැලැස්මක් අඳින්දි
ගොඩනැගිලි වෙනුවට අපි භාවිතා කරන්නේ ඒ හා සමාන සංකේත. එතකොට මෙන්න මේ හරියෙන් ඔයාලා සංකේතයක් ඇඳලා නම් කරලා තියෙන්න ඕනි හය ශ්‍රේණිය කියලා. ඊළඟට සැලැස්මේ මැද හරියෙන් තියෙන්න ඕනි සාමාන්‍ය ත්‍රිකෝණයක් නැත්නම් පොඩි සමචතුරස්‍රයක් ඇඳලා බුදු මැදුර. මෙන්න වැරදිනම් හදාගන්න. මම කෙටියෙන් ලියන්නේ බුදු මැදුරට චුට්ටක් එහායින් පොඩි සමචතුරස්‍රයකක් වගේ ඇඳලා නම් කරලා තියෙන්න ඕනි විද්‍යාගාරය. හරි බුදු මැදුරට තව ටිකක් පල්ලෙහාට වගේ වෙන්නනේ තියෙන කාර්යාලය කියන්නේ මෙන්න මේ හරියෙන් කාර්ය මේක එච්චර අමාරු නෑ අපි කලින් ඇඳුවට වඩා ලේසි කාර්යාලය. එහෙනම් යටින්ම මොකක්ද එන්න ඕනි කියන්න ඇඳපු කෙනේ ගේට්ටුව ඒක නම් ඉතින් ඒ විදිහටම අපිට ටිකක් දිගට අඳින්න පුළුවන්. මොකද එතන ගොඩනැගිල්ලක් නෙවෙයි ඒක සම්ජත් ඍජු කෝණාශ්‍රයක්. අපිට සැලැස්මේ ඒ විදිහටම ඍජු කෝණාශ්‍රයක් දාන්න පුළුවන්. ගේට්ටුව හරි. දැන් මම තව එකක් කියලා දුන සැලැස්මක් ඇඳහම පිටින් දාන්න ඕනි පොඩි දෙයක්. කාටද මතක? ඒක ඉතාම වැදගත්. අපි මෙන්න මෙහෙම කරලා දාන්නේ. කාටද මතක? උත්තර කියලා දිශාව දානවා අර කොටුවට පිට එහායින්. ඒ කියන්නේ පිටතින් පොඩි ඊතලයක් ගහලා උත්තර කියලා අපි නම් කරගන්නවා. හරි. කොහොම බලන්න මේ විදිහට සැලැස්ම ඇඳය. පිටිවරන්දේ එහෙමයි. Very good. Teacher. ඔව්. ඔන්න දැන් හදා ගන්න පුළුවන්. ආ කියන්න පුතේ. ගිම්හණිගේ හරිද බලන්නකෝ. හරි පුතේ ඔක්කොගෙන් බලන්න ගියොත් වෙලා යන නිසා තමයි මොට් ටික බලන්න ගත්තේ නැත්තේ. මේ විදිහට හරිනම් ඔයාලා හරියක් දාගන්න තනියම නෑන්දේ. ඒ නිසා මේක හරිනම් වෙරි ගුඩ්. හරි මං ඇඳපු විදිහට ඔයාලගේ ඇඳලා තියෙනවා නම් හරි හොඳද? හැමෝම බලාගන්න වැරදි තියෙනවා නම් හදාගන්න. ටීචර් ගිම්හණිගේ හරි. ඕකේ හරි. අනික හැමෝම ටක් ගාලා හදාගන්න පුතේ වැරදි නම්. අවිෂ්ක හරි. අක්කෝ අවිෂ්කගේ සැලැස්ම පෙන්නන්න බලන්න. ඔය පෙන්නලා තියෙන්නේ මම ඇඳපු එකනේ. කෝ තව අංකල මට පෙන්න. ඔහොම නෙවෙයි ඔය තියෙන්නේ පුතා මම ඇඳපු මේ කොටුවේ තියෙන එකනේ. මම කිව්වේ එක බලන් සැලැස්මක් අඳින්න කියලා. ඔයා ඇඳපු සැලැස්ම වෙන්න ඕන අර මම දැන් ඇඳ විදිහක. මට ඒක පේන්නේ නැද්ද කියලා මට? කියන්නේ මේ බුදු මැදුරේ මේ ගොඩනැගිලි නෙමෙයි. හැඩතල තමයි තියෙන්න ඕන. ඍජු කෝණාශ්‍රයක් ත්‍රිකෝණයක් දාලා පුතා ඇඳලා තියෙනනි මම මේ මෙන්න මේ විදිහට මම ඇඳ විදිහට තමයි ඔයා ඇඳලා තියෙනනි සැලැස්ම. මං හිතන්නේ පැහැදිලි වුණා. එදා ක්ලාස් එකට එන්න නැති වෙන්නත් ඇති. නැත්තම් ඔක අඳින්න පුළුවන්. හරි. වැරදි අඩුපාඩු ටික හදාගන්න බලන්න. පූර්ණි හරිද? දෙලිසෙනා පුතේ. ආ හරි. සැලැස්ම ඇඳ නේද පුතා? මේක තමයි මේ මේ බින්දුවේ තමයි ලොකු වැඩ පෙනුනේ. මේක. කොහොමද සැලැස්ම ඇඳ නේද? මේක ඇඳද පුරුණි? මට ආය අහන්න හිතුණා. ගත්තිච. මම ඇඳලා තියෙන්නේ කටු. කටුවට අර සංකේත ටික දාලා ඒක ඒ සැලැස්ම පුතාගෙන ඔකට කොහොමද ඇඳද? දැන් මම කිව්වේ මං ඇඳලා තියෙන මේ පාට කරලා තියෙන ගොඩනැගිලි ටික සැලැස්මකට ගන්න කියලානේ. එතකොට පුතා මෙන්න මේ මම ඊතලයක් ගහලා පෙන්නන පැති තියෙන සැලැස්ම ඇඳද? මම අහන්නේ කොහොමද තේරෙනවද? නෑ නේද? මං අහන්නේ දැන් මම මේ පාට කරලා තියෙන කලර් කරලා තියෙන ගොඩනැගිලි ටික ඔයාලට පේනවනේ. ඕකේ. ආ හරි. ඒ ටික විදිහට සැලැස්මක් හඳින්න කියලා තමයි කිව්වේ. අර
මම දැන් එහා පැත්තෙන් ඇඳලා තියෙන ස්ලයිඩ් එකේ පොඩියට රෙජු කෝණ ආස්ත්‍ර ත්‍රිකෝණ වගේ දාලා ඔයා හැම එකක් ඇඳද පුතා නෑ ටීචර් ආ දැන් මම ප්‍රශ්නේ දුන්නේ ඒක තමයි අර ගොඩනැගිලි ටික බලාගෙන ඒ ඒ ඒ ගොඩනැගිලි වල පීටීම දැක්වෙන විදිහට සැලැස්මක් අඳින්න කියලා අඳින්න බලන්න මම එහා පැත්තෙන් දැන් ඇඳා ඒක ඇඳලා තියාගන්න ඒක තමයි සැලැස්ම හරිද හරි ඔයා හිටියද අපි එදා සැලැස්ම අඳින වෙලාවේ නෑ ටීචර් ආ ඒක තමයි හරි ඔය විදිහට තමයි සැලැස්මක් අඳින්නේ පුතේ ඒ නිසා මේ අපි රෙජි කෝණාස්ත්‍ර ත්‍රිකෝණ වගේ හැඩතල පාවිච්චි කරලා අර තියෙන ගොඩනැගිලි ටික අඳිනවා නිකන් හැඩතල පාවිච්චි කරලා ඒ විතර පස්සේ නම් කරගන්න හරි ඇඳ ගන්නකෝ දිශාව දාන්න ඒක අනිවාර්යෙන් දාන්න එදා හිටපු නැති අය අන්න අවිෂ්ක කො අවිෂ්ක කිට හරි අවිෂ්ක හරි කොටුවක් අඳින්න ඕන සැලැස්ම කොටු කරන්න ඕනි කොටුවට පිටතින් දිශාව දාන්න ඕනි ටීචින් ඉඳුරගේ හරිද ආ බලමු පොට්ටික වැළුවොත් හොඳයි වගේ හිතෙනවා ඉඳුවර ඉන්න පොඩ්ඩක් ඉඳුවර වෙරි ගුඩ් ඉඳුවර දිශාව දාන්න ඉඳුවර ටීචර් මට ඒක දාන්න ඉඩ නැන්නේ ඉඳ තියෙන දැනකින් හරි අනිවාර්යෙන් මේක දාන්න ඕන ඉඳුරගේ කල්ලන්න මට අඩුපාඩු ටිකක් කියලා දෙන්න තියෙනවා ඉක්මනට අඩුපාඩු ටික අහන්න ඕන මැද තියෙන්නේ බුදු මැදුර නේද බුදු මැදුරට විද්‍යාගාරයේ ඔය ඇඳලා තියෙන එකේ උස වැඩි පුතේ ඒක තව ටිකක් පල්ලෙහාට ගලන්දරම් හරිම බලන්න 6 ශ්‍රේණියේ පන්ති කාමරේට පල්ලෙහෙන්දම විද්‍යාගාරය ඇඳෙන්න ඕන ඒ නිසා විද්‍යාගාරයේ ඇඳලා තියෙන ගොඩනැගිල්ල තව ටිකක් 6 ශ්‍රේණියේ ගොඩනැගිල්ල ඇඳලා තියෙන එකට වඩා ටිකක් පහලට එන්න ඇඳෙන්න ඕන ඉතුරු ටික හරි ඉඳුවර හරිද ඒක චුට්ටක් වෙනස් කරගන්න අනෙක් ටික ඇඳලා තියෙනවා හරි very good හරි ඉඳුවර ඒ ටික හදා ගන්න ඕන මේකා මාෂගේ හරිද අමාෂා අමාෂාගේකත් බලමු අමාෂාගේත් පොඩි අඩුපාඩුවක් තියෙනවා අමාෂා මොකද දන්නවද ගේට්ටුවට වැඩිය චුට්ටක් උඩින් තමයි කාර්යාල ගොඩනැගිල්ල ඇඳෙන්න ඕන අනෙක් දේ විද්‍යාගාරය ඇඳෙන්න ඕන 6 ශ්‍රේණියේ බිල්ඩින් එකට චුට්ටක් පල්ලෙහෙන් එහෙම නේද තියෙන්නේ මේ බල මේක කේල්ලෙම නෙමෙයිනේ තියෙන්නේ චුට්ටක් පල්ලෙහාට ඇවිල්ලා තමයි තියෙන්නේ එතකොට අපි සැලැස්මේ චුට්ටක් පල්ලෙහාට කරලා අඳින්න ගේට්ටුවයි කාර්යාලය එක මට්ටමේ නෙමෙයි චුට්ටක් උඩින් තියෙන්නේ එතකොට කාර්යාලය අඳිනකොට සැලැස්මේ පොඩ්ඩක් උඩට කරලා අඳින්නවා very good ඉතුරු ටික හරි තව ඔයාලගේ සැලැස්ම බලන්න ඕන නම් මට කියන්න අනික අඩුපාඩු හදා ගන්න ටීචර් පූර්ණි එන්න හරි අඩුපාඩු ටික හදා ගන්න ආ පූර්ණිගේක බලමු මං ඇඳලා තිබුණ එක මැකුණා මං හිතනවා ඔයාලා ඇඳලා ඉවර කරගන්න ඇති කියලා පුතේ මං ආයි කටුවට එක ටක් ගාලා අඳින්නම් ඉඳලා නැති අයට බලා ගන්න නම් කරන්නේ නැහැ දැන් පුළුවන් හින්දා මොන විදිහට ගොඩ නැගිලි ටික එන්න ඕන මට වඩා ලස්සනට ඔයාලා ඇඳලා තිබුණා බලමු දැන් පූර්ණිගේක සිත්මි ලංකල්ල පෙන්න ආ සිත්මි හරි ටීචර් මේ ඉඳුවරගේ දැන් විදිහටම තමයි දැන් ඉඳුවර හරි දැන් අඩුපාඩුවක් නැහැ සිත්මිගේක කම්ප්ලීට් එක හදන්න දෙයක් නැහැ තරින්දි පෙන්නන්න බල තරින්දිගේ එකත් හරි ඒකේ හදා ගන්න දෙයක් නැහැ දිශාව දාලා නේද ඉක්මනට පෙන්නන්න බල පූර්ණිගේ එක පෙන්න පූර්ණි හිටියෙත් නැහැ කිව්වනේ මේ හරිද උමින්දු බලමු උමින්දු අන්න හරි පූර්ණි දැන් හරි කොහොම තමයි සැලැස්ම අඳින්නේ දිශාව දාගන්න පොඩි ඊතලයක් ගන්න කොටුවට එහා පැත්තේ ඊතලයක් ගහලා උතුර කියලා. ඉඳුවර ලං උවිදු ලං කරන්න බල. උවිදුගේ එක. හරි උවිදු. ඒකේ පෙරෙද්දක් නැහැ හරි.
නිෂාවත් දාලා හරි ටීචර් දිල්මිගේ හොඳද දිල්මි ලම් කරන්න බලන්න දිල්මි කො දිල්මිගේ සැලැස්ම ඇඳලාද මැද්ද එකේ ත්‍රිකෝණයක් විතරක් දැම්මහම ඇති බුදු මැදුරට සැලැස්මේදී අර බුදු මැදුර ගොඩ නැගිල්ල මඳින්න ඕනේ නැහැ ඉතුරු ටික හරි දෙන්න හරිද දිශාව දාන්න ඊට පස්සේ ඔය ඇඳින සැලැස්ම කොටුවක් ඇතුළට දාගන්න ඉතුරු ටික හරි ටීචර් හෙසින්තගේ හරිද හෙසින්තත් එන්නන්න බලන්න මට හරි ඒකේ හදන්න දෙයක් නැහැ වෙරි ගුඩ් හරි වෙලාව ඇති නේද ප්‍රශ්නෙට ගොඩක් අයගේ පොතුත් බැලුව නිසා ඊළඟ ප්‍රශ්නේ කරමුද දැන් නැත්නම් අද අපිට මේ පාඩම ඉවර කළොත් ලබන සතියේ දෙවෙනි පාඩම පටන් ගන්න පුළුවන් excuse me teacher ඔව් teacher ගේ කාගේ පොතක් බලන්න ඕනිද මට කියම් පුතේ teacher ගේ මහණිකේ හරිද බලන්නකෝ ආ ගිම් පානි පෙන්න ගිම් හානි ඔබන හරි ගිම් හානි ඕක කොටු කරලා දිශාව දාන්න ඕන හරිද සැලැස්ම කොටුවක් ඇතුළට දාගෙන කොටුවට පිටින් පොඩි ඉතලයක් ගහලා උතුර කියලා දාගන්න හරි මං හිතන්නේ ඇඳපු ඔක්කොගෙම අඩුපාඩු ටික බලමු හරි මං ඊළඟ ප්‍රශ්නෙට යනවා දව කරන්න අපි මේ ප්‍රශ්නේ කළා නේද? ඊය සතිය කළා නේද? ඔව් ටීචර්. ඔව් ටීචර්. මේ ප්‍රශ්නේ ඊය සතිය කළා. මේ ප්‍රශ්නේ කළානේ. කළා ටීචර්. 13 වෙනි එක කළාද? ශ්‍රී ලංකාවේ පාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. කළේ නෑ නේද? එහෙනම් ඔන්න සැලැස්මෙන් පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ කරන්න. අපි මේ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියමු. ශ්‍රී ලංකාවේ ඕක පේපර් එකට පේපර් එකට දුන්නු. මං ගිය සතියේ හිතන් හිටියේ මේ කොටස ඉවර කරන්න ඒත් වෙලාව මදි වුණ නිසා මේ ප්‍රශ්නේ ඉතුරු වුණා. දැන් උත්තරේ සමතක නිසා ලියමු බලන්න. අපි ප්‍රශ්න කළා පැහැදිලි නෑ පුතේ හරි 13 වෙනි ප්‍රශ්න ලියාගෙන කරන්න බලන්න මම උත්තරේ සාකච්ඡා කරනවා විනාඩි දෙකක් විතර දෙන්න පොඩි ප්‍රශ්නයක් නේ තියෙන්නේ උත්තර ටික අහමු පාඩම කරලානේ තියෙන්නේ දැන් මේ සාරාංශයනේ යන්නේ උත්තරේ ලියලා මට උත්තරේ කියන්න ඕනි. ආගෙන් දහන්නේ. සිට්මි ගෙන්නම්. සිට්මි ඔන්න උත්තරේ ලියලා කියන්න ඕන. මම කිව්වට පස්සේ තමයි උත්තරේ කියන්නේ සිට්මි. දැන් ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියා. හරි. හැමෝම ලියන්න වෙලාව දෙන්නම්. ඊට පස්සේ සිට්මිගේ උත්තරේ හම්. වියලි වරයි ටීචර් හරි මේක යාළුවෝ ටිකක් ලියන එකක් අපි විනාඩි දෙකක් දෙමු සිට්මි උත්තරේ කියමු බලන්න හයන්ද කොළඹ බෞද්ධාලෝක මහවත්තේ වෙරි ගුඩ් උත්තරේ හරි නේද හරි ටීචර් හරි ටීචර් හරි අය හරියක් දාගන්නවා වැරදි අය උත්තරේ මතක නැති අය මේ කොටස කරද්දි හිටපු නැති අය ඔක්කොම උත්තරේ ලියාගන්න කොළඹ බෞද්ධාලෝක මාවතේ පොඩ කකුරු හරිද බලන්න පුතේ මෙන්න මෙහෙම කො බලන්න හරියට රේස් ස්කෑන් කරා කී දෙනෙක්ගේ හරිද බලන්න
පාඩම ඉවරයිනෙ මං කියලා දීලා. එතකොට මට බලන්න පුළුවන් කී දෙනෙක්ට මතකද කියලා. Very good. ගොඩක් අයගේ හරි ප්‍රශ්න උත්තරේ. මේක ඊළඟ ප්‍රශ්නේ. 14. මේක නම් මම 4 දෙනෙක්ගෙන් 5 දෙනෙක්ගෙන් උත්තර ටික ගන්නම්. කරුණු පහක් තියෙනවානේ. අද ටිකක් මහන්සි නේද? ප්‍රශ්නමයිනේ කලේ. මේක අපි හමු දිල්මිගෙන් පළවෙනි එක අහන්නේ දිල්මිගෙන්. දෙවෙනි එක අහමු අපි ගිම්හානිගෙන්. වර්ෂාපතනය ගැන එක. සුළඟේ වේගය ගැන තියෙන එක අහනවා ලිසරගේ. න ලිසර ඒකට උත්තරේ කියන්න ඕන ඈ. මං ඇහුවට පස්සේ. දැන් පුරවගෙන යන ලිසර. සුළඟේ දිශාව ගැන කී උත්තරේ මට කියන්න ඕනි. අභිෂේක්. මාෂාන්තිමේ කියන්න. දැන් කරන් විනාඩි 5ක් විනාඩි 6ක් දෙන්න. ටිකක් ලොකුයි වගුව. මතකෙන් තමයි ලියන්න ඕනි. ලියුව ටීචර්. ලියුව ටීචර්. හරි අපි බලමු. හැමෝම ලියනකම් විනාඩි 5ක් දෙනවා. මිල් ලියන අයත් ඉන්නවනේ. හැමෝම මොකක් හරි උත්තරයක් ලියන්න ඕනේ. කියන්නේ හරිම උත්තරේ ලියන්න ඕනේ. හිටෙන් තියන් ඉන්න එපා. යාළු උත්තර ටික කියනකම්. වෙලාව ඇතිද? තව ලියන අය ඉන්නවද? මට ටිකක් කිය. ඉන්නවා ටීචර්. හරි. වෙලාව දෙන්නම්. තව විනාඩි 2 3ක් කරා කරන්න පුතේ හැමෝම උත්තර ටික ලියන්න. ලියලි වරයිටි ඉවරයි. අද ඔක්කොම ලියලි ඉවර වෙනකම් මම විනාඩි 5ක් දුන්නේ. එතකොට අපිට හැමෝගෙම උත්තර ටික බලන්න පුළුවන්නේ. හරි. උෂ්ණත්වය. මං කාටද උෂ්ණත්වය ගැන කියන්න දුන්නේ? දිල්මිට ටීචර්. දිල්මි. දිල්මි කියන්නේ?
උෂ්ණත්වය මනින උපකරණය උපකරණ නෙමෙයි පුතේ ඒක උපකරණයයි තියෙන්නේ කියන්න බර උපකරණය මොකද්ද ශාත්‍රමාණය very good ඒකකය හරි දා ගන්න පුතේ කින් එකට ඔයාලා හරිනම් උෂ්ණත්වමාණය මල්ලි යන්න ඕනේ නැද දන්නවා මෙතෙන්ට උෂ්ණත්වමාණය ඒකකය මොකද්ද සෙල්සියස් අංශක ආ සෙල්සියස් අංශකේ තව එකක් තියෙනවා මතකද කාටද මතක උෂ්ණත්වය මනින ඒකක දෙකයි ටීචර් ෆැරන්හයිට් අංශක අභිෂේක් කියන් ෆැරන්හයිට් අංශක වැරදි මනින උපකරණයේ උෂ්ණත්වමාණය ඒකක ඇහුවොත් සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක දෙකම හරි වර්ෂාපතනය කාටද දුන්නේ විම්හානිට විම්හානි වෙන වැඩක් නේද තිව්වද उपकरण वर्षापतनेटर मिलीमीटर හරි සුලංගේ වේගය සුලංගේ වේගය ගැන කාටද කියන්න දුන්නේ මම අට දැන් කවුද මම සුලංගේ වේගය ගැන ප්‍රශ්නය අහනවා කියලා කිව්වේ අභිෂේක්ගෙන් අහනවා කිව්වේ නේද ඔව් ටීචර් හා සුලංගේ වේගය මනින උපකරණය මොකක්ද අන්ලමානය ඒකකය 60 කිලෝමීටර 60 කිලෝමීටර වෙරිදු අනිලමානය 60 කිලෝමීටර සුලංගේ දිශාව ප්‍රශ්නේ විසරගෙන් තමයි අහනවා කිව්වේ විසර කියන්න බලන්න මනින උපකරණය විසර ඉන්නව නේද හරි කමක් නැහැ සිත්මි කිය සුලංගේ දිශාව මනින උපකරණය මොකද්ද සුලන් දිශා දර්ශකය very good ඒකකය සුලන් දිශා දර්ශකයේ හිතලෙන් දක්වන දිශාව හරියටම හරි ඒකකය කියන්නේ මිලිමීටරද සෙල්සියස් අංශකද කියලා එක නෑ සුලන් දිශා දර්ශකයේ හිතලයේ තියෙනවා ඒකෙන් දක්වන දිශාවට තමයි සුලඟ හමාගෙන ගිහලා තියෙන්නේ කියලා අපි කියන්නේ හරි दिशावे ඒකෙන් දැක්වෙන දිශාවට තමයි කුලඟ හමාගෙන ගිහිලා තියෙන්නේ. මේක පැහැදිලි කළා පාඩම කරන් යද්දී. හරි. ඊළඟ එක වලාකුළු. කවුද අමාශයනේද කියනවා කිව්වේ? කරන් සරල උත්තරයක් තියෙන්නේ. ඒක මනින උපකරණයේ ඒකකේ ඔක්කොම පොදුවේ කියන්නේ කොහොමද? නිරීක්ෂණය කිරීමෙන්. නිරීක්ෂණය කිරීමෙන් අපේ ඇස් දෙකෙන් අපි බලනවා. නිරීක්ෂණය කළා තමයි අපි කියන්නේ. එතකොට උත්තරය ලියවිලා තියෙනෝනි නිරීක්ෂණය කිරීමෙන්. කොහොම බලන්න වගුවේ ඔක්කොම ටික හරියයි ප්‍රේසයන් කරා. ටීචර් වලාකුළු මනින්න උපකරණේ නම් මොකද්ද? ඒ නිරීක්ෂණය කිරීමෙන් කියලා තමයි අපි ලියන්නේ. නිශ්චිත උපකරණ ඒකක අපි එවට දෙන්නේ නැහැ නිරීක්ෂණය කරනවා. පියවියසින් බලනවා. හරි රෙකෝඩ් එක බලන්න එනම් ෆැරන්හයිට් මෙහෙමයි ලියන්නේ ෆැරන්හයිට් අංශක
ෆැරන්හයිට් කියන්නේ මෙහෙමයි අංශක කියන්න පුළුවන්නේ. හරි. කොහොම බලන්න වගුවේ ඔක්කොම ටික හරියයි. හරි. හතරක් හරියයි. අභිෂේක් යා ටීචර්. ඔක්කොම. අභිෂේක්ගේ ඔක්කොම හරි හරි. කොගෙම ආගේ ඔක්කොම ටික හරි. හිතන්නේ හතරක් විතර අනිකේගේ හරි ඇති. නම් ඒ ප්‍රශ්නේ දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට ප්‍රශ්න නැහැනේ පුතේ. මේ අපි මේ ආයි අන්තිමටත් සටහනක් මේ විදිහට දාගෙන යන්නේ. මේකෙන් පස්සේ මේ පාඩම ඉවර කරනවා. ඊමානිගෙත් ඔක්කොම හරි. ඊළඟට නම් ටිකක් ලොකු ප්‍රශ්නයක් තියෙන. මුලින්ම ප්‍රශ්නේ ලියාගමු බලන්න. මේක ඔයාලගේ පෙළ පොතේ තියෙන ප්‍රශ්නේ. ඒකත් මම දැම්මා. මොකද ඉස්කෝලේ කරන්න වෙනවා මේකට උත්තර ලියන්න වෙනවා. අපි මේක මෙහෙම කරමු පුතේ. මේ ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්න කියලා ඔයාලා ලියාගෙන ප්‍රහේලිකාව ඇඳලා සම්පූර්ණ කරන්න. ප්‍රශ්න ටික අපි ප්‍රත්‍ය ලියමු. දැන් ගොඩක් වෙලා යනවා. ස්ක්‍රීන් එකෙන් බලලා උත්තර ටික දාගෙන යන්න ප්‍රහේලිකාව ඇඳලා. ඔයාලට පුළුවන් ඊට පස්සේ ඔයාලගේ පෙළ පොත අරගෙන මේ ප්‍රශ්න ටික ඕනනම් ලියලා තියාගන්න. දිල්මි පෙළිකාව අඳිනවද? මේක අඳින්දී ඔයාලගේ අඩිකෝදුව පාවිච්චි කරලා අඳින්න. නැත්තම් ඇදෙවි. මම මෝ වීඩියෝ එක ඔන් කරගත්තා නම් මට බලන්න තිබුණ වැඩ කරන විදිහ. ටීචර් අපිට කරන්න දෙන්න. එහෙනම් අඩිකෝදුව පාවිච්චි කරලා මුලින් ලස්සනට මේක අඳින්න පෙළිකාව. ඊට පස්සේ පුරවන්න. බලමු මේ පෙහෙලිකාව හරියටම පුරවන කී දෙනෙක් ඉන්නවද කියලා. මුළු පාඩමෙන්ම තමයි මේක හදලා තියෙන්නේ. කාලගුණයේ තියෙන පාඩමෙන්. ටීචර් ප්‍රශ්න ලියන්න තියාගන්න ඕනේද? නෑ, මෙහෙම කරමු. පෙහෙලිකාව අපි ඉස්සෙල්ලා පුරවමු. ඊට පස්සේ පුතේ ගොඩක් කාලවට අද ක්ලාස් එකේ වෙලාව ඉවර වෙයි. එතකොට ඔයාලට පස්සේ හිමින් සැරේ ලියා ගන්න පුළුවන් ප්‍රශ්න ටික. මහන්සිද ගිම්හානි අද දවසේම අපි පේපර් කළා ප්‍රශ්න කළා නේද? හරි. මේක කරමු. මේක කතා කරලා ඉවර වුණාම තව ප්‍රශ්නයක් කරන්න වෙලා මදි වේ ගොඩක් වෙලාවට. ඒ නිසා මේක හැමෝම කරන්න. ටීචර් අපිට අකුණු ගන්නවා ඒකන්ද මල් ලියවෙන්නද? හා හා ඔයාලා කැමතිද? මම කැමති ඉතින් ක්ලාස් එකේ ඉන්නවට නැත්නම් ඔයාලා රෙකෝඩින් බලනවා නම් ඒකත් අඩුවෙනි පුතේ. ඒ නිසා පුළුවන් තරම් වෙලා ඉන්න බලන්න ක්ලාස් එකේ. ඒත් අකුණු ගහද්ද මට ඉන්න කියලා කියන්න බෑ. ඔයාලා බල හොඳ දෙයක් කරන්න. අනේ හැමෝම මේක කරන්න. අමාශ කරන්ට් එක ගියාද? ඔව් ටීචර්. කරන්න පුළුවන් නේද? ඉතින් පේනවා. හරි. ටීචර් අපිට දැන් කරන්ට් එක ආවේ. ආ එහෙනම් දැන් පැහැදිලිව මේක පේනවා. දැන් හොඳට කරන්න පුළුවන්. වීඩියෝ එක ඔන් කරන්නෙම නැති පුතාලි ඉන්නවා. අපෙන් සතිය අනිවාර්යෙන්ම මම නම කියලා ඔන් කරන්න කියනවා. උඩ වැඩ කරනවද කියලා පේන්නේ නැහැ එකයි.
මේක හැමෝම කරන්න මම හිතන කෙනෙක්ගේ නමක් කියලා උත්තර ටික අහනවා. තව නී කියලා තියෙන්නේ ඔව් ඒ දෙකේම දෙක දෙක කියලා කියන්නේ මෙතනද මේක හරි මෙතන යන්නේ දෙක හරහට තමයි මේ පැත්තට යන්නේ හරිද දෙක හරහට කියලා තියෙන්නේ මෙන්න මෙතන ඒකේ උත්තරේ ලියන්න මෙතනට ඉතින් මේ තියෙන්නේ දෙක පහලට කියලා තියෙනවා නේද එතකොට දෙක පහලට කියන එකේ උත්තරේ මෙහෙම ලියන්න තේරුණා නේද එහෙම තමයි පෙරිකාව පුරවන්නේ Thank you teacher තව වෙලාව දෙන්නම් ඕනි නේද මට ඔයාලා කරනවා පේනවා තව විනාඩි 3ක් විතර දෙන්නම් පුතේ මේක සාකච්ඡා කරන්නත් ඕනි හින්දා ඉක්මනට කරන්න අපි බලමුද නැත්නම් අපිට මේක සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි වෙනවා. තා වෙලාව ඕනියයි ඉන්නවද? පිටින් යන්න පටන් ගන්න දා විශ්ව කියන්නද? හායි. මම මේකේ නම් කරන්නම්. වැඩි උත්තර දෙන්නේ නැති අය හොයලා පෙරිකාව කොහොමද බිරෙව්වේ කියලා හම්බු. හරි. අහසේ වලාකුළු. අයිය අපේ
සෙලම තියෙන්නේ දෙක හරහට හසේ වලාකුළු වල ස්වභාවය මේ මගින් දකින්න පුළුවන් කවුද අහන්න අහමු විජේසේකර ඉතරම් උත්තර දෙන්නේ නැති අයගෙන් අහමු කියන්න බලන්න හසේ වලාකුළු වල ස්වභාවය මේ මගින් දැකගත හැකිය දෙක හරහට very good නිරීක්ෂණය ඔන්න බලන්න හරිද කියලා දෙක හරහට ඔයාලා ලියලා තියෙනෝනේ නිරීක්ෂණය මේ වගේ එකක් විභාගෙට එන්න පුළුවන්. හරි. සැහැල්ලු මෙන්ම සෞම්‍ය සුළඟකි. තුන හරහට. ඒ කියන්නේ අපි තුනේ ඉලක්කම ළඟට ගිහලා හරහට තියෙන එක තමයි බලන්නේ. පූර්ණි කියන්න බලන්න. ටීචර් මං අනිත් ටික කරා ටීචර් මට ඒක තේරෙන්නේ නැහැ. හරි. අපි පූර්ණිගේ වෙන එකක් අහමු. තරින්ද කියන්න බලන්න. මදපවන. නාරි. අපි ඔක ඉගෙන ගත්තේ මද සුළඟ කියලා. දැන් මෙතන ඉවර වෙන්න ඕනි නයන්නේ නිසා සුළඟ කියලා දාලා බෑ. සුළඟට සමාන පදේ තමයි පවන. එතකොට ඒක මෙතෙන්ට දාගන්න. මද පවන. very good. හරි නේද? මද පවන. මම නිකම් ප්‍රශ්නයක් අහන්නම්. සැහැල්ලු සුළඟ මද පවන කියලා හඳුන්වනවා. ටිකක් සැරට හමන සුළඟ අපි හඳුන්වන තව නමක් කියලා දුන්නා. මොකක්ද ඒක? කාටද මතක? සැඩ සුළඟ සමහර වෙලාවට දැන් ඔය ප්‍රශ්න නැතුව ඒ විදිහට ප්‍රහේලිකාවට විර වෙන විදිහට අහන්නත් පුළුවන්. හරි. ඊළඟ එක කියන්න කාගෙන්ද අහන්නේ? සංදිමාට පුළුවන්ද? අද උත්තරයක් දුන්නේම නැහැ. සර් හරි. හරහට හතරවෙනි එකද? ඔව්. ගණී භවනේ වූ ජල වාෂ්ප මෙලෙස පොළවට වැටේ. වර්ෂාව හරියට හරි very good වර්ෂාව හරි දාගන්න ඕනි නැත්නම් හදාගන්න වර්ෂාව ඊළඟට තියෙනවනේ හරහට තියෙන ටික පුරෝල ඉවරයි පහළට තියෙනේම තියෙන්නේ සුළඟේ වේගය මැනීමට භාවිතා කරයි කවුද කියන්නේ අපෝණී කියන්නේ අපෝණී කියන්නේ අනිලන්ති ඒක පිරෙව්වද පූර්ණි? ඔව් ටීචර්. හා අනිලමානේ කියලා නේද කිව්වේ? ඔව් ටීචර්. ඉතින් යන්නේ පටන් ගන්න ආවිෂ්ක කියන්නේ. හරි ඊළඟ එක ආවිෂ්කට දෙමු. ආවිෂ්ක කලිනුත් ඇහුවා අනිලමානය. මට මේකට උත්තරේ ගොඩක් අය කියනව ඇහුණ very good. ප්‍රධාන කාලගුණික අංගයකි. දෙක පහලට ආවිෂ්ක කියන්න. උෂ්ණත්වය. උෂ්ණත්වය. ඔන්න ඔය විදිහට තමයි ප්‍රහේලිකාව පිරවලා තියෙන්න ඕනි. කොහොම බලන්න ඔක්කොම ටික හරි අය. සර් ටීචර් අන්නිමාගේ හරි. ආ හරි රේස් සෑන් කරන්න බලන්න. මට ටග් ගාලා නම් ටික බලාගෙන යන්න. ගිම්හානිගේ හරි. වැඩි උත්තර දෙන්නේ නැති අය තමයි අද මේ මේකට ගොඩක් උත්තර දුන්නේ නිසා. very good. හරි හැමෝගෙම වගේ හරි නේද? රේස් හෑන්ඩ් ඔක්කරණ අයත් ඉන්නවා හරි අය මම ඒක දන්නවා. හරි ගොඩක් අයගේ හරි නිසා නියමයි. තව මේකේ අපිට තියෙන එක ප්‍රශ්නයයි කරන්න. ඒක වෙලා මදි නිසා අපි ලබන සතිය ඒක කරලා මම අලුත් ටියුට් එකක් දාන ඕන්න දෙවෙනි පාඩමට අදාළව. ඒක දැම්මහම print out එකක් අරගෙන ලබන සතියේ එන්න ඕනි දෙවෙනි පාඩමේ print out එකක් ඒ කියන්නේ ටියුට් එක අරන් print out එකකුත් අරගෙන ලබන සතියේ එන්න ඕන. හරි. අද මහන්සියනේ වැඩ ගොඩක් කළ නිසා අපි පන්ති ඉවර කරමු. අද කරපු පාඩම මේ කියන්නේ ප්‍රශ්න ටිකේ ඔයාලට තේරුම් නැති තැනක් තිබුණාද? ආපු නැති අය හිටියනම් පාඩමට මෙතනින් තේරුණාද? මොකද? තේරුණාද ඉඳුවර? ප්‍රශ්න තියේද? හරි. එහෙනම් මම පන්ති නවත්තන්නම්. අයිබෝවන් හරි ඔයාලගේ ලකුණු බට ආවා මම ලකුණු හැමෝගෙන් බලනවා ඒකයි යහුවේ නැත්තේ ලකුණු මගේ ළඟ ඔයාලගේ පේපර්ස් ටිකයි ලකුණු ටිකයි ඔක්කොම තියෙනවා මම ඒ ටික ඔන ගෲප් එකට දාන්න හැමෝගෙම ටික අබන සතිය වැඩිම ලකුණු තියෙන කාටද කියලා කියන්න හරි පුතේ අයිබෝවන් එහෙනම් අයිබෝවන් ටීචර් අයිබෝවන් ටීචර්